ආදරණීය දුවේ පුතේ අදත් අපි එකතු වෙලා ඉන්නේ මිහිර YouTube නාලිකාවත් එක්ක. ඉතින් මිහිර YouTube නාලිකාව ඔයාලට හැමදාම අලුත් දේවල් නේ කියලා දෙන්නේ. අදත් අපි කතා කරන්න පටන් ගන්න හදන්නේ අලුත් දෙයක් ගැන. තාක්ෂණය. තාක්ෂණය කියන දේ වර්තමානයේ වෙද්දි හැමතැනම තියෙනවා. තාක්ෂණය නැතුව අපිට ඉදිරියට පැවැත්මක් නැහැනේ. ඒක හැමදේම දන්නවා. ඒ වගේම දවසකට එන පුවත් බලන්න කොච්චර නව නිපැයුම්. නව අත්හදා බැලීම්. කොච්චරක් නම් කට්ටිය අලුත් දේවල් හොයා ගන්නවද ඒ එකම දැන් මේ නුහුරු නුපුරුදු වචනයක් නෙමෙයි රොබෝ තාක්ෂණය කියන්නේ අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ රොබෝ තාක්ෂණය ගැන ඒ ගැන අපිට කියලා දෙන්න අද අපේ මැදිරියට අපි ආරාධනා කරා අවුරුදු 15ක මේ පරිගණක ක්ෂේත්‍රයේ පළපුරුද්ද තියෙන වසර 5ක් තිස්සේ දුවදරුවන්ට රොබෝ තාක්ෂණය ගැන කියලා දෙන ආදරණීය ගුරුවරයෙක් ඒ තමයි දිශාන්ත යාපා මහතා. ඉතින් අපි අද මේ මහතාව මේ මැදිරියට ආදරයෙන් පිළිගමු. අයබෝන්. හොඳයි. මේ රොබෝ තාක්ෂණය කියන්නේ මොකක්ද? රොබෝ තාක්ෂණය පාසල් දරුවන්ට කොහොමද ඉගෙන ගන්න පුළුවන්? ඒ ගැන අපි ඉස්සෙල්ලාම දිශාන්ත මහතාගෙන් දැනගන්න කැමතියි. ස්තුතියි. රොබෝ තාක්ෂණය කියන එකෙදී අපි වැදගත්කම දෙන්නේ රොබෝ යන්ත්‍රයකට අපි ඒක පරිගණක වැඩසටහන නැත්නම් ක්‍රමලේක භාෂා භාවිතා කරලා ඒකත් ප්‍රෝග්‍රෑම් කරනවා. ප්‍රෝග්‍රෑම් කරන් පස්සේ ඒක ස්වයංක්‍රීයව යන්ත්‍රයක් හැටියට ස්වයංක්‍රීය යන්ත්‍රයක් හැටියට ඒක ක්‍රියාත්මක වෙන්න ගන්නවා අපේ අනුදැනුම ඇතුව. නීති මාලාවක් තියෙන රොබෝ යන්ත්‍රයක් නිර්මාණය කරන්න කලින් ලෝකෙට ඉදිරිපත් කරපු අපි ඒව රොබෝ ඉතිහාසය කියන වැඩසටහනකට ඒගොල්ලන්ට ඒක ලබා දෙනවා. ඒ සම්බන්ධ උගුරු දැනුවත් කිරීම කරනවා. ඉතින් ඒක තමයි මූලිකත්වයෙන්ම ගත්තේ මේ විෂය ජනප්‍රිය වෙන්න. ඊට පස්සේ ඇහුවා පාසල් සිසුන් අතරයි මේක ගොඩක් ප්‍රචලිත වෙලා තියෙන්නේ. ඇත්තටම පුතේ මේ වැඩසටහන ගත්තොතින් මේ වැඩසටහනේ තියෙන ඒ ක්‍රියාකාරකම් ඔයාලට තනියෙන් කරන්න පුළුවන්. කරලා ඔයාලට ඒකෙන් යම්කිසි දෙයක් ගොඩනගලා යම්කිසි ඒකෙන් විශේෂම ඔයාලගේ නිර්මාණශීලීත්වය තමයි වැඩි දියුණු කරන්නේ. සංගුණ දක්ෂතාවය කුසලතාවයක් තියෙන එක එළියට එනවා. එළියට ආවෙන් පස්සේ ඔයාලට පුළුවන් ඒක භාවිතා කරලා විවිධ නිර්මාණ කරන්න. අපි මේ 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 මිහිර පත්‍රයේ හරහා අපි ඒකට අවශ්‍ය කරන මූලික මේ ඒ කියන්නේ යටිතල පහසුකම් සියල්ලම අපි සපුරලා දෙනවා. ඔයගොල්ලන්ට අවශ්‍ය කරන ඒ උපකරණ කොහොමද මිලදී ගන්නෙ, මොනවද අවශ්‍ය කරන යෙදුම්, ඒ ගැන අපි ඉදිරියේදී කතා කරමු. හොඳයි. රොබෝ තාක්ෂණය anu කුමක්ද කියන දේ අපිට වැටහුණා මේ කියලා දීපු විදිහට. ඒකම අපි ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. ඇයි රොබෝ තාක්ෂණය ඉගෙනීම දරුවන්ට සුදුසුයි කියලා කියන්නේ කියන දේ චුට්ටක් අපිට විස්තර කෙරුවොත්. දරුවන්ට එය වැදගත් වෙන අවස්ථා මම කලින් පැහැදිලි කර විදිහටම දැන් අපි හිතන්න අපි යම්කිසි නිර්මාණයක් අපිට ඇත්තරම කරන්න හිතෙන්නේ අපේ ගෙදර නැත්තම් අපි එළියට බැස්සම අපේ පරිසරයේ දේවල් අපි දකින්නට අපි දකිනවා ඇයි මෙච්චර මේ අය මෙච්චර මහන්සිලා මේ දේ කරන්න ගන්නේ. මේක මේ එක බටන් එකකින් නැත්නම් එක ප්‍රෝග්‍රෑම් එකකින් රන් කරන්න පුළුවන් දෙයක් නේ මේ මේ අය දැන් මේකට ගොඩාක් මහන්සි වෙලා මේකට ශ්‍රමය මහන්සි වැය කරන වැඩි. ඉතින් යන්ත්‍ර සූත්‍ර තියෙනවා. ඉතින් යන්ත්‍ර සූත්‍ර තමයි අපි මේ රොබෝ තාක්ෂණය හරහා පණ ගන්නවන්නේ. නැත්නම් මේ රොබෝ වරේක්ම හදන එක නෙමෙයි. නැත්තම් ඔයගොල්ලෝ හිතයි මානව රූපී රොබෝ යන්ත්‍රයද සර් මේ කියන්නේ කියලා. නෑ, රොබෝ තාක්ෂණය කියන්නේ පුතේ දුවේ ඒක ඊට වඩා එහාට ගියපු විශාල විෂයක්. ඉතින් අපි කරන්නේ අපේ වැඩසටහන් වලින් කරන්නේ ආලෝක නැත්තම් යාන්ත්‍රික පැත්තෙන් නැත්තම් විද්‍යුතයේ හැම පැත්තකින්ම ඔයගොල්ලන්ට අවශ්‍ය කරන සරල දැනුමක් ලබා දෙනවා. ප්‍රෝග්‍රෑම් එකක් ලියලා කොහොමද ඒ ප්‍රෝග්‍රෑම් එක අරහා එදිනෙදා වැඩ කටයුතු කරද්දී ඒ අවශ්‍ය කරන ඒ මේ පරිගණකයේ භාවිතය මෙතනදි වැදගත්. පරිගණක භාවිතා කළා ඒක අරහා අපි ඒ ප්‍රෝග්‍රෑම්ස් ලියලා ඔයගොල්ලන්ට දෙනවා. ඒවා රන් කරලා බලන්න. එතකොට ඒව නැත්තම් ඒවා ක්‍රියාත්මක කිරීමේදී ඒකේ තියෙන වැදගත්කම ඔයාලට අඳුර ගන්න පුළුවන්. විශේෂයෙන්ම ගත්තොත් පාසල් වයසේ ඉන්න සියලුම මම හිතන්නේ 6 7 8 ශ්‍රේණි වල සිසු දරුවන්ට ජාතික අධ්‍යාපන
ආයතනය සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුව මැදිහත් වෙලා හදලා දීලා තියෙනවා පාසල් දරුවන් වෙනුවෙන්ම මේ රොබෝතාක්ෂණික සමස්ත ලංකා රොබෝතාක්ෂණික තරගාවලිය. ඒක හැම පසලකම පවත්වනවා මේ පාසල් මට්ටමේ. ඉතින් පුතේ දුවේ ඔයාලා මේ වැඩසටහන හරියාකාර මේ ඉගෙන ගත්තොත් නැත්නම් මේක අධ්‍යයනය කරොත් ඒ තරගවල සහභාගී වෙලා ජයග්‍රහණ අරගන්න පුළුවන්. ඊට අමතරව ලෝක රොබෝතාක්ෂණික තරගාවලිය තියෙනවා. ඊට අමතරව විවිධ රටවල ඒව පවත්වන ඒවට ඔයාලට ඉල්ලුම් පත්‍රයක් මගින් ඇතුල් වෙලා ඒවට ඒව ජයග්‍රහණ රටට අරන් එන්න පුළුවන්. ඉතින් ඒ සම්බන්ධව මේක හොඳම තැනක් ඔයාලට ආරම්භය අරගෙන ඉදිරියට ගමන් කරන්න. හොඳයි. රොබෝතාක්ෂණය කියන විෂයත් එක්ක අලුතින් ළමයින්ට විවිධ තරඟ ඒ ළමයින්ගේ දක්ෂතා දක්වන්න විවිධ අවස්ථා තියෙනවා කියලා මෙතුමා අපිට සඳහන් කරා. ඒකම අපි දැනගන්න කැමති මේ රොබෝතාක්ෂණය කියන දේ දරුවන්ට ලබා දෙන්න විදිහ. ඒ කියන්නේ මේකට පාවිච්චි කරන යෙදුම එහෙම නැත්නම් ඇප් එක ගැන අපි ඔබතුමාගෙන් දැනගන්න කැමති. ඒ දේ ගැන පැහැදිලි කිරීමක් කළොත්. ඔව් විශේෂභාග්‍ය මිස මේ ඇත්තටම රොබෝතාක්ෂණ සාක්ෂණය පිළිබඳ යෙදුම ගැන අහපේක හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම අපි මේ ලබන වර්ෂයේ සිට නැත්නම් අපි මේ ජනවාරි මාසේ 8 වෙනිදා සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන මේ රොබෝතාක්ෂණික වැඩසටහන අපි එක නම් කරලා තියෙන පොඩ්ඩන්ට රොබෝතාක්ෂණය කියලා. ඉතින් ඒකෙදි මූලික වශයෙන් අපි යොදා ගන්න යෙදුම තමයි ස්ක්‍රච් 3 කියන පරිගණක මුදුකාංගය. නැත්නම් අපි කියනවා විෂුවල් ඩිවලොප්මන්ට් ප්‍රෝග්‍රෑම් එක ස්ක්‍රච් 3 කියන එක. ඉතින් ඒක භාවිතා කරලා ඒක ඔයාලා නොදැක්ක ඒගොල්ලෝ ඔයාලා සමාහට භාවිතා කරලා ඉතින් අදට මේ වෙනකොට ඒක ඔයාලා භාවිතා කරලා තියෙන ප්‍රෝග්‍රෑම් එකක් ලියලා සොෆ්ට්වෙයාර් ලෙවල් එකේ විතරයි. නමුත් අපි මේ ස්ක්‍රච් 3 එක හાર્ඩ්වෙයාර් ලෙවල් එකේ මයික්‍රෝ කන්ට්‍රෝලර් එකකට සම්බන්ධ කරලා අපි කොහොමද ඒක ප්‍රෝග්‍රෑම් කරන්න කියලා තමයි දුවල පුතාලට අපි කියලා දෙන්නේ. ඒක තමයි ඒකේ තියෙන ප්‍රධානම අරමුණ. හොඳයි. රොබෝතාක්ෂණය කියන විෂයපතේ මූලික දේවල් ටිකක් අද අපි කතා කළා. ඒ සඳහා එකතු වුණේ දිශාන්ත යාපා මහතා. අපි අද ස්තුතිය පුද කරන ගමන්ම අපේ YouTube නාලිකාව මිහිර YouTube නාලිකාව subscribe කරන්න කියලා ඔයාලා හැමෝගෙම ඉල්ලලා ඉන්නවා. ඒකම මේ රොබෝතාක්ෂණය තව දොරතුරු දැනගන්න අපේ මිහිර පුවත්පතත් එක්ක එකතු වෙන්න පුළුවන් ඔයාලට. අපි මේ වගේ අලුත් දේවල් ඔයාලට අරගෙන එන බලාපොරොත්තුවෙන් අදට මේ වැඩසටහන නිමා කරනවා. සිළු දිනාටම ආයුබෝවන්. දැහි දූපුතුන්ගේ දැනුම් තක්සලාව YouTube නාලිකාව subscribe කරන්න.